බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් තියෙන සතුන් ඉන්නවා, කැපී පෙනෙන වෙනස්කම් නැති අය ඉන්නවා. රූපාන්තරණ තියෙන අය තමයි මෙහෙම නැවත බෙදන්නේ. ජීවන චක්‍රයේ අවධිවල රූපීය වෙනස්කම්, අපේ රූපීය වෙනස්කම් නැහැනේ. රූපීය වෙනස්කම් තියෙන අය ජීවන චක්‍රයේ විවිධ අවධිවල රූපීය වෙනස්කම් තියෙන අය නැවත බෙදෙනවා කොටස් දෙකකට. ඒ තමයි කැපී පෙනෙන වෙනස්කම් තියෙන අය, කැපී පෙනෙන වෙනස්කම් නැති අය. ඒක කැපී පෙනෙන වෙනස්කම් තියෙන අය තමයි අපිට හම්බෙන්නේ මෙතන. කවුද මෙයා ඉන්න? සමනලයා ඉන්නවා, මදුරුවා ඉන්නවා, ඊළඟ මේ කෘමි සතු, පත්කූරා මෙතන ඉන්නවා. ඒත් මේ මෙතනදී අපි අඳුරා ගන්න ඕන දැන් කැරපොත්තා ජීවන චක්‍රය අවධි තුනක් තියෙනවා. එතකොට එයාලාගේ එහෙම කැපී පෙනෙන මේ වෙනස්කම් නැහැ. ඒක කැරපොත්ත, කූරා, වේයා කියන සතුන්ගේ පරිණත ජීවියට රූපීයව සමාන කුඩා ජීවියෙක් තමයි බිහි වෙන්නේ. හරිද? කැරපොත්ත, කූරා, වේයා. කැරපොත්ත, කූරා, වේයා වගේ සතුන්ගේ අර පරිණත ජීවියට සමාන රූපීය වෙනස්කම් තියෙන අය තමයි අර බිත්තර වලින් බිහි වෙන්නේ. ඒ නිසා අපි යාලට කියනවා අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා. අසම්පූර්ණ. මොකද ජීවන චක්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් එන්නේ නැහැ යාලට. නමුත් සමනලයා මදුරුවා මැඩිය ගත්තොත් එයාලගේ සුහඹුලට වඩා ආත්පසීම වෙනස්. බිත්තර වලින් එන්නේ සුහඹුලට වඩා වෙනස් එක්ක. ආත්පසීම වෙනස්. ඒ නිසා යාලට කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් කියලා. හරිද? මොනවද සම්පූර්ණ රූපාන්තරණයේදී බිත්තර වලින් එන්නේ සුහුඹුලාට හාත්පසින්ම වෙනස් නම් අපි යාලට කියනවා සම්පූර්ණ රූපාන්තරණයක්. නමුත් බිත්තර වලින් එන්නේ සුහුඹුලාට සමාන තත්ත්වයේ කෙනෙක් නම් යාලට කියනවා අසම්පූර්ණ රූපාන්තරණ. ඒක අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙන කාටද? කැරපොත්තා, කූරා, වේයා. නැවතත් කිව්වොත් කැරපොත්තා, කූරා, වේයා කියන සතුන්ට තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක්. නමුත් අර කවුද අපි කියපු සමනලයා, මදුරුවා, මැඩිය වගේ අයට තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයක්. ඊළඟට මේ රූපාන්තරණය කියන ලක්ෂණය පෙන්වන්නේ ප්‍රධාන ජීවිකාණ්ඩ දෙකක් ඉන්නවා. ඒ තමයි කෘමි සතුන් සහ උභයජීවි. අපි උභයජීවීන් සහ කෘමි සතුන් ගත්තොත් එයාලගේ ජීවන චක්‍රයේ කැපී පෙනෙන කැපී පෙනෙන වෙනස්කම් මේ 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 රූපාන්තරණය කියන එක අපිට හොඳින් බලා ගන්න පුළුවන්. අපි ඔයාලට මතක නම් උභය ජීවීන් ආත්‍රපෝඩාව ගැන කතා කරනකොටත් කියනවා රූපාන්තරණයක් පෙන්වයි කියලා. රූපාන්තරණයක් පෙන්වන මතක තියාගන්න. ප්‍රධාන ජීවිකාණ්ඩ දෙකක් ඉන්නවා රූපාන්තරණය පෙන්වන. ඒ තමයි කෘමි සතුන් සහ උභය ජීවීන්. කෘමි සතුන් සහ උභය ජීවීන්. හරිද? අපි යමු මෙන්න මේ සටහන පුරවන්න. එතකොට මෙයාලගේ සම්පූර්ණ කරගන්න මෙන්න මේ කොටස. දෙන්න ගන්න මැඩියා, සමනලයා, ඊළඟ මදුරුවා, තව ඉන්නවා අර පළතුරු මැස්ස කියලා ඊළඟට අපිට කතා කරන්න තියෙන. මෙතන ලියා ගන්න කැරපොත්ත, කූරා, වේයා, මැඩිය, සමනලයා, මදුරුවා මේ පැත්ත ලියා ගන්න. කැපී පෙනෙන වෙනස්කම් ඇති සතුන් විදියට. අනිත් පැත්ත ලියා ගන්න කැරපොත්ත, කූරා, වේයා. කැරපොත්ත, කූරා, වේයා.
ඒක ලීල ඉවරනම් රූපාන්තරණය ආකාර දෙකක් අපෙන් අහලා තියෙනවා නේද ටියුට් එක. රූපාන්තරණය යනු කුමක්ද කියලා අහලා තියෙනවා, අපි ඒකට යමු. රූපාන්තරණය යනු කුමක්ද කියලා අහලා තියෙනවා. මෙන්න මේකට ලියන්න රූපාන්තරණය යනු කියලා. රූපාන්තරණය යනු කුමක්ද කියන එකට මේක ලියා ගන්න. හරි නේද? රූපාන්තර. ඊළඟට අපි මෙන්න මේ ප්‍රශ්නෙටත් යමු. රූපාන්තරණය බොහෝ විට පෙනෙන ජීවී කාණ්ඩ දෙක කුමක්ද? මම කිව්වා මතකයෙන් කියන්න බලන්න. රූපාන්තරණය බොහෝ විට පෙනෙන ජීවී කාණ්ඩ දෙක මතකයෙන් කියන්න. ගානකොස ජීවි උභයජීවීන් සහ කෘමි, කෘමි සත්තු. උභයජීවීන් සහ කෘමි සත්තු. අතර ස්ලඩික දාන්න පුළුවන්ද සර්? මෙන්න මේකද කෘමීන් සහ උභයජීවීන් කියලා ලියාගන්න රූපාන්තරණය පෙන්වන ඊළඟ ප්‍රශ්නය. මේක ලියලා නැත්තම් මේකත් ලියාගන්න. ඊළඟට රූපාන්තරණය ආකාර දෙක ලියලා අපි අවසන් කරමු. මොනවද රූපාන්තරණය ආකාර දෙක? සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තර නිසා අසම්පූර්ණ රූපාන්තර. හරිද? හරි නේද? අපි එහෙමනම් අදට අවසන් කරමු. ඊළඟ දවසේ
අපි දෙම්බගේ මැඩියගේ එයාලගේ ජීවන චක්‍ර පිළිබඳව ඊළඟ දවසේ කතා කරමු. හරිද? හැමෝටම ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්. සුබ දවසක් වේවා.